சராய் சகாய் ஆசிரித்த கர்மாந்த புரிய மே வேணுகூட விவித பிரச்சாரம் மேதவாசுவல பத்தரவல முளிந்தியன பிட்டு சரசென்னு மாத்தியவல பலவினி வித்யுத் மாத்தியவல பலவினி திவெனி பிரவருத்திய நிர்மாணம் என்ன அம்பந்தோட்ட வராய சகா கர்மாந்த புரிய ஆசிரித்த பிரவருத்தி வலி இதேசா மம கல்பனாகரா மே பிலி பந்தவையாம் அதாசாக்கி திருப்பாக்கரான் මේ පිළිබඳව මම පළමිනියට කියන්න කැමතියි ජනාධිපතිතුමා සමග පුළුල්ව මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මටත් අවශ්‍ය වුණා හම්බන්තොට උපදිච්ච කෙනෙක් විදියට මහජන නියෝජිතෙක් විදියට වගේම හැම සතියන්තෙම හම්බන්තොට පුළුවන් තරම් කියලා ජනතා මුණ ගැහෙන කෙනෙක් විදියට වගේම අවධාරණය කරනවා මම හම්බන්තොට පෝර වෙන කෙනෙක් විදියට මේකට මගේ අදහස් අනිවාර්යයෙන් මට අවශ්‍ය වුණා මේ වැඩපිළිවෙල අදහස් දැනගන්න. ඒ වගේම ජනාධිපතිතුමා මුණ ගැහුණා ඒකම ජනාධිපතිතුමාගේ උපදේශ මත අග්‍රාමාත්‍යතුමා ඒ වගේම සහ අදාළ අමාත්‍යවරු මම මුණ ගැහිලා මේ පිළිබඳව බොහෝ තොරතුරු යම් ප්‍රමාණයක් රැස් කරගන්න මට පුළුවන්කම ලැබුණා සහ මගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. දැන් පළවෙනි චෝදනාව තමයි හම්බන්තොටින් අක්කර 15000 මේ කර්මාන්ත පුරේකට චීනෙට දෙනවා කියන එක. හම්බන්තොටින් අක්කර 15000 ඒකේ කියනවා තව ගෙවල් 20000ක් ඉවත් වෙනවා කියන. ඉතින් මේවා එක් එක් කෙනාගේ හිතවල මවාගත්තු දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ සමහර අයගේ මේවා අදහසුත් වෙන්න පුළුවන්. මම මේකට මේ කාටවත් මම කියන්නේ ඒක පිළිබඳව මුලින් එහෙම එකඟතාවයක් තිබිලා තියෙන බවත් යෝජනා වෙච්ච බවත් අපි දන්නවා. චීනයේ ඉල්ලලා තියෙන හම්බන්තොටින් අක්කර 15000ක් බවත් මම දන්නවා. ඒ නිසා තමයි මේ ගෙවල් තියෙන පැත්ත මිනින්දෝරුවේ ගිහිල්ලා මනින්න ගිහිල්ලා මේ ගැටලුව ඇති වුණා. ඉන්දෝරු ගිලමේ ගවල් ළඟ මනින්න කියයි මේ මම මේ පිළිබඳව මට අවශ්‍ය වුණා පැහැදිලි කර ගැනීමක් කරන් ජනාධිපතිතුමාට මගේ මතය කිව්වම ජනාධිපතිතුමා කිව්වා ඒ මතේ ගිහිල්ලා ඉදිරිපත් කරන්න කියලා මම ඒ අගමැතිතුමා ඇතුලේ කණ්ඩායමට කිව්වා මේ කිසිසේත් මට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ හම්බන්තොට පදිංචි මිනිස්සු අවුරුදු 100 ගණන් පදිංචි මිනිස්සු බලහත්කාරයෙන් ගෙවල් වලින් එළියට දානවා නම් ඒ හැදෙන කර්මාන්ත පුරවලට එකඟ වෙන්න බෑ කියන පණිවිඩය මම දුන්නා. ඒ අනුව දැනට තිබෙන එකඟතාවය මම කියන්න කැමතියි මම අදත් මේ පිළිබඳව කරුණු විමසුවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන හිස්සිදා. හැබැයි එක තැනක් හැරුණකොට එක අක්කර පවුල් 200ක් පිළිබඳව ගැටලුව තියෙන වරාය ආසන්නයේ තියෙන පවුල් 200ක් අර LNG plant එකක් හදන එක මූද ආශ්‍රිත වෙන්න ඕන නිසා හැබැයි ඒකත් අපි සාකච්ඡා කරේ ඒ ඇයට ගියක් සහිත ඉඩමක් සහිත ගියක් හදලා දීලා පන්දියකුත් දීලා යවන්න කියන ඉල්ලීම තමයි මම කරේ. නිකම්ම බලෙන් ඇදලා දාන්න නෙමෙයි. මේ පවුල් 200 හැබැයි ඒගොල්ලේ දැනටමත් දන්නේ ඒක මුල් කාලේ ඉඳලා තිබුණු සැලැස්මක්. අද නෙමෙයි මේ අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා මේතර තිබුණේ ඒවා. වරාය ආසන්නේ. මම ඉන්න මදුර මුදට ආසන්න කණ්ඩායම. ඒ හැරුණු කොට දැනට ඔය ප්‍රචාරය යන විදියට ප්‍රචාරය කරන පන්සල් 12ක් මේකට ඇතුල් වෙනවා. ඊළඟට කියන අම්බලන්තොට නගරෙන් එහා පැත්තේ තියෙන ඔක්කොම ඉඩම් ටික ඒ කියන්නේ වලව බැලගම ඔය ඔක්කොම ගම් ටික නම් කරනවා මුළු ගම්මාන ටිකම මේකට ඉවත් වෙනවා කියලා ප්‍රචාරය ඒ වගේම ඒවයි මිනින්දෝරු ගිහලා යම් මැනීමකුත් මුල් වෙලාවේ ක්‍රියාත්මක කරන්න ගියා ඒ නිසා තමයි මේ ප්‍රචාරය ඇති වෙන්නත් හේතුව කෙසේ වෙතත් ස්ථිර වශයෙන්ම ඒ පැරණි ගම්මාන වල කිසිම කෙනෙකුට ගෙවල් වලින් බලහත්කාරයෙන් ඉවත් කරන්න අපිට දෙන්නේ නැහැ ඒ ස්ථාවරේ මම කිව්වා අවසානයේ අපි සාකච්ඡා කළ දැනට එකඟතාවයකට ආවා හිස්සි දම්බල පමණක් මේ කර්මාන්ත පුරේ ඉදි කරා ඒ වගේම මදිවෙන ඉඩම් ප්‍රමාණයට මොනරාගල දිස්ත්‍රික්කයෙන් සහ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් තිබෙන හිස්සි දම් ඒ කර්මාන්ත පුරවලට ලබා ගන්න ඒ වගේම ඒ ඉදිවෙන කර්මාන්ත මම කිව්වා අපිට පැහැදිලිව දැනගන්න ඕන පරිසරයට අහිතකර නොවන කර්මාන්ත ඉදි කරන්න. මොකද කට්ටිය චෝදනා කරන මේ චීනේ දැන් තහනම් කරන ඒවා මෙහාට ගේන්න යනවා කියලා. අංකෝ ඒවට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. සියලු ඒ කමිටුවක් මගින් තීන්දු කළා. සියලු පාරිසරික තත්ත්වයන් සහ මේ සියලු විද්‍යාත්මක කරුණු අධ්‍යයනය කළා. පරිසරයට හිත කර කර්මාන්ත තමයි මේ ආරම්භ කරන්න දෙන්නේ කියන එක මම
මේ ඒ අයට කිව්වා ඒ අය යම් එකගතාවයකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ කර්මාන්තවල දැනට අපිට මම මේ යම් පුරදුරු ටිකක් කෙටි වෙලාවක් ඇතුළත ගෙන්න ගත්තා. මෙතන දැනට ආරම්භ කරන්න නියමිතව තිබෙන්නේ වරාය ආශ්‍රිතව කර්මාන්ත විදියට සිමෙන්ති කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන ඉතාමත් කඩිනමින්, ඒ වගේම තෙල්පිරි පහදුවක් සකස් කරන්න වරාය ආශ්‍රිත එකඟතාවයන්ට එන්න සූදානමින් ඉන්න මේ සඳහා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම මේ LNG කියන්නේ ගෑස් මගින් විදුලිය නිෂ්පාදනය කියන ස්වාභාවික. අදන් අපි LNG ඉල්ලගෙන හිටිය අවුරුදු ගාණ අපි ඉල්ලුවේ ඒවා. මේ ගල්ලඹුරු අරේ මේනේ පරිසර හිත කර නෙමෙයි, පරිසර හිතර කර කාමි දෙයක් මේක අපිට දැන් ලැබෙන්න යනවා. මේ හරහා අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත රැකියා 10,000කට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා කියන එක තමයි අපිට දන්නවා තියෙන්නේ. අපි මේ ක්‍රිය මට දන්නපු ආකාරයේ මේ සඳහා වියදම් කරන ගන්නුත් අපිට යම් යම් ආකාරයක ඉදිරිපත් වෙලා තියෙනවා. මේවට වියදම් කරන්න එකක වෙච්ච මූල්‍ය ප්‍රතිපාදනය. ඉතින් අපි ඒ කර්මාන්ත තමයි මූලිකව ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අනිත් අපි හොඳ ටික බලනවා පරිසර හිතකාමී කර්මාන්ත. මේ කර්මාන්ත පුරය තුල ආරම්භ කරනවා. ඒක මම කියන්න කැමතියි. මේක අපි පහුගිය ආණ්ඩුව කාලෙත් මේ සැලැස්ම තිබුණා. ඒ කියන්නේ වරාය ආශ්‍රිත කර්මාන්ත පුරයකට ඉඩම් වෙන් කරා. අපි මේ වෙලාවේ දැනගත්තා, අපි දැක්කා, ඒවයි අපිට පෙන්නලා දුන්නා. දැන් ඉදිරිපත් කිරීම වලින් මේ මෙතරම් ඉන්න ඒවයි ඉඳපු නිලධාරී මහත්මයම දැන් වෙන ආයතන වලට කටයුතු කරන UDK එහෙම වතුර දන්න මේ කර්මාන්ත පුරයකට ඉඩම් වෙන් කරා. ඒ කර්මාන්ත හදන්න බලාපොරොත්තු වුණා. හම්බන්තොට වරායේ ගුවන්තොට වලින් විතරක් රස්සා නිර්මාණය වෙන්නේ නැති බව අපි දන්නවා. පැහැදිලිව. ඒ තමත් පැහැදිලි නෑ. හම්බන්තොට වරායේ ගුවන්තොට වලේ බැලුවම සුළු රස්සා ප්‍රමාණයක්. ඒක විශාල රස්සා ප්‍රමාණයක් නෙවෙයි. රස්සා ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් මටත් එකක්වත් හම්බුනේ නෑ. يعني ඒතකොට ඒ කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් නිසා. හැබැයි අපි මේ දෙක හැදුවට පස්සේ බලාපොරොත්තු වුණා ඒ හරහා කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඇවිල්ලා. එතකොට හම්බන්තොට වරායෙන් නැව් වලට බඩු පටවන්න, හම්බන්තොට වරායෙන් නැව් වලින් බඩු බාන්න. දැන් එහෙම දෙයක් වෙන්නේ බොහොම අඩු වෙන්නේ. මේ වාහන ටිකක් ගෙනල්ලා බාන එක විතරයි දැන් වෙන්නේ. හැබැයි ඉස්සරහට ඒක තමයි තිමුණු සැලැස්ම. ඒක මත තමයි හම්බන්තොට වරාය, ගුවන්තොටපොළ, ওই හෝටල් සංකීර්ණ, ඒ වගේම අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග මේ සියල්ලම සැලසුම් කරේ ඒ මත. ඒ නිසා මේක මේ අලුත්ම යෝජනාවක් නෙමෙයි. ඒකත් අපි කියන්න ඕන කර්මාන්ත දිදි කිරීම ඒ වෙලාවේ තිබ්බ යෝජනා. ඒ හරහා තමයි හම්බන්තොට දියුණු කරන්න, රැකියා ප්‍රශ්නේ විසඳන්න තීන්දු කළා තිබුණා. ඒ වගේම මේ හම්බන්තොට වරායට වියදම් වෙච්ච මුදල් පිළිබඳවත් මම ගත්ත මේ එක එක කට්ටියගෙන මිලියන 400යි 500යි එහෙම කියලා මේකට වියදම් කළ තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 1.3ක්. ඒ කියන්නේ පොලිය හැර මේ වියදම් කරපු මුදල්. මේක අරගෙන තියෙනවා 102 පොලියට අරගෙන තියෙනවා. ඒ වගේම 106.3 දක්වා පොලිය වලට අරගෙන තියෙනවා. 106.3ටත් මේකේ US ඩොලර්ස් මිලියන 306.73ක් අරගෙන තියෙනවා 106.3ට. ඒ වගේම ආයේ 147ක් අරගෙන තියෙනවා 102ට. ආයේ 145ක් අරන් තියෙනවා 102ට. මේ වගේ ගණන් මත තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ 400 500 කියන කතාවේ සත්‍යයක් නැහැ. මේක තමයි මම මේ ලබාගත් තොරතුරු. මට අවශ්‍ය නැව ඔබට මේක ලබා දීමෙත් හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාරණය සම්බන්ධව ගත්තොත් ඊළඟට අපි මාස්පතා මේක කට්ටිය සමහර අය කියනවා හම්බන්තොට වරාය ලාභයි, හම්බන්තොට වරාය ආදායමෙන් මේ ණය ගෙවා ගන්නත් පුළුවන්. ඒක පට්ටපල් බොරුවක්. මම ඒ කියන්න ඕනේ මේ නැත්තම් වැරදි ප්‍රචාරයන් නිසා කියන්නේ. හම්බන්තොට වරායට විශාල ණයක් ගෙවන්න තියෙනවා. අපි ණයක් ගෙවන්න තියෙනවා. දැන් තමත් මේවක් ගෙවන්නේ උඟ කොළඹ වරායෙන්.
यदर अपी गिवन्नोन यदास दासे वर्षे कोटि अटसी हटहतर खंबंतर अराय नय सह पोली विधियर गिवलतीय ඊළඟට 2017 වර්ෂයේ ගෙවන්න ඕන يعني මේ අවුරුද්දේ කෝටි 935 ඊළඟට 2018 වර්ෂයේ ගෙවන්න ඕන කෝටි 995 එතකොට ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕන කෝටි 1736 ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕන කෝටි 1705 ඊළඟ අවුරුද්දේ ආයේ කෝටි 1665 ඊට පස්සේ අවුරුද්දේ කෝටි ආයේ 1791 එකක් තව ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් පෞද්ගලික කවුරු හරි එක් එකතු වෙලා හෝ මේ ඒ කියන්නේ විදේශ රටක් එක් එකතු වෙලා තමයි අවජයක එක් එකතු වෙලා මේක කරන්නේ. ඒ වගේම මම කියන මේ හම්බන්තොට වරාය විකුණනවා කියලා. කියනවා ඒක මේ අසත්‍ය ප්‍රකාශයක්. මොකද දැන් කියන්නේ වරාය විකුණනවා ඉදම් විකුණනවා කියලා. මේක දැනට යෝජනා වෙලා තියෙනවා 80% ඒ මුදල් යොදවන කණ්ඩායම රට චීනය අනිත් 30 ලංකාණ්ඩුවට අයිතිය තියාගෙන තමයි කටයුතු කරන්නේ කියලා. ඒ වගේම මේක තවම අවසාන වශයෙන් මේ 180යි 20යි සහ මේ ගිවිසුම් පිළිබඳව දැන් ඔබලා ගොඩක් අය මම අහගෙන මේ ගිවිසුම විවිධ විදියට ප්‍රකාශ කරනවා මේ මේ විදියට හැදුවා මේ විදියට හැදුවා මෙහෙමයි අයිති යනවා මේ මේක ආරක්ෂාව චීන එනවා චීන තමයි ඇවිල්ලා හමුදා මෙතනට ගේන්නේ හමුදා කඳවුරක් එනවා ඒ වගේ කතා කියනවා මම ඉතාමත් වගේ කිමින් ඔබටත් මේ රටේ ජනතාවටත් කියන්න කැමතියි ජනාධිපතිතුමා වෙනුවෙන් මම එතුමත් එක්කත් මේ පිළිබඳව පුළුල් සාකච්ඡා කරා කිසිදු ආකාරයක විකිනීමකට අපි මේ සම්පත් ඉඩ දෙන්නේ නැහැ හැබැයි පෞද්ගලික අංශයත් සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කිරීමට අපි මේ වෙලාවල්වලම ප්‍රකාශයටපත් කළා දිනේ ව්‍යාපෘති එතකොට ඒ වගේ හවුල් ව්‍යාපාරයක් බද්ධ ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම මේ සියලු දේවල් ඉදිරියේදී අපි හෙලිදරව් කරනවා කොහොමද මේ කාරණා සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව වරින්න තාම මේ අවසාන කිවිසුමකට නැත්තම් කැබිනට් මණ්ඩලයටවත් මේක ඇවිල්ලා නැහැ ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ මේක මහා කලබලයක් ඇති කර ගන්න ඕනේ නැහැ මේකට උත්තක් මේ විකිනීමක් සිද්ධ වෙනවා කියලා මේවා පිළිබඳව පුළුල් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට මේවා පිළිබඳව පුළුල් අපි අධ්‍යයනය කරන විදිහට දැන් අපි විස්තර ඉල්ලලා තියෙන මේ වගේ දැන් විස්තර සකස් කරගෙන යනවා මේ රටට අහිතකර මේ රටට යම් යුදමය තර්ජනයක් එල්ල මේ රටේ ඉඩම් විකිනෙන මේ රට විනාශ වෙන අහිතකර කිසිදු තීන්දුවක් ගන්න මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව අපිවත් කිස්සේ තිර දියන්නේ නැtei කියන එක මම තාමත් වගකීමෙන් කියනවා. ඉතින් ඒක ඒ தත්ත්වය නිසා තමයි මට මේ ප්‍රවෘත්ති සාකච්ඡාව මම තියලා කිව්වේ. හම්බන්තොට ස්වාමීන් වහන්සේ නමක්ෝ හම්බන්තොට එකදු පුරවැසියෙකුට සීරීමක්වත් වෙන්න නොවෙන්න අවශ්‍ය தත්ත්වය තමයි මේ සිදුවෙන්න ඕනේ. ඒ නිසා ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා මම මේ සියලු පාර්ශ්වයන් ගෙලවිලා හිටිනවා. විරෝධතා තියෙනවා නම් ජනාධිපතිතුමා සම්බන්ධ කරගෙන අපිට සාකච්ඡාවක් ඒ ඇයිට ලබා දෙන්න පුළුවන්. මම මේ කතා කරේ පැහැදිලිව කියන්න ඕනේ මේ කාගේවත් අවශ්‍යතා ඉෂ්ට කරන්නවත් මේ චීන සමාගමේ කවුවත් හැට දැකලවත් මේ කරන ව්‍යාපෘතිය මේ පිළිබඳව ලොකු තත්ත්වයක් තවම නැති වෙලාව. නැත්තම් මේ අදහසක් යන්න පුළුවන් මම මේ චීනට කඩේ යනවා කියලා. මම චීනට කඩේ යන්නේ නැහැ කොහොමවත්. මම මිනිස්සුන්ගේ විතරයි කඩේ යන්නේ. මේ චීන සමාගම මේකට හරියන්නේ නැත්තම් අපිට විරත් සමාගමක් වෙන්න පුළුවන් වෙනත් රටක් වෙන්න පුළුවන් ඒක මට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ ව්‍යාපෘතිය යම් මට්ටමකට ඔය කතා වෙන මට්ටමකට නැති වුණා යම් මට්ටමකට හම්බන්තොට සම්වර්ධනය මේ අවසාන වෙන්න ඕන කියලා මතේ මම ඉන්නේ ඉතින් මං හිතන්නේ මේකට අදාළ බලධාරීන් ඉදිරියේදී කරුණු පැහැදිලි කරලා මට පෙරණ ලොකු අනුතරක් පේන නිසා මට ල
ලැබුණු වාර්තා අනුව මේ අහිංසක මිනිස්සු පීඩනයට පත් වෙන නිසා තමයි මම මේ ප්‍රොත්සාහකත්වය දීලා.